බැඳීම යම් තැනක නැද්ද? නොබැඳීම කිව්වහම උපාදානයක් නැහැ. උපාදාන නැත්නම් භවේ නැහැ, භවේ නැත්නම් ජාතිය නැහැ, ජාතිය නැත්නම් ජරා මරණ. දැන් අපි දැනගන්නවා රූප කියන්නේ මොනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ත කොටස. වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන කොටස දෙවටම හරියක් නැති දෙයක් බව තේරුම් ගත්තා. දැන් අපි කියන්නේ ඔක බැඳෙන එකද නොබැඳෙන එකද කියලා නිගමනය කරන්න ඕනේ. එහෙනම් ප්‍රඥාව නිගමනය මොකද්ද? නොබැඳීම හොඳයි. රූපේහි නොබැඳෙමි, වේදනාවේහි නොබැඳෙමි, සංඥාවේහි නොබැඳෙමි, සංකාරයේහි නොබැඳෙමි, විඥානයේහි නොබැඳෙමි. තවත් ලෝකෙ ඉදිරුනේ පහළ බෙදා දුන්න කරේ. දැන් ලෝකෙ නොබැඳීම කියන එක තමයි තියෙන්නේ. දැන් මේ කර්මස්ථානය. මූල ධර්මයේ තේරුම් ගත්තම බැඳීම වැඩක් නැහැ කියලා දැන් ඉතින් වැඩෙන්දයි. වැඩෙන්න යලි යලි වැඩක් නැති දෙයින් වෙන් වෙනවා කියලා ආවර්ජනා දෙන්න. රූපේ නොබැඳෙමි, වේදනාවේ නොබැඳෙමි, සංඥාවේ නොබැඳෙමි, සංකාරයේ නොබැඳෙමි, විඥානයේ නොබැඳෙමි. මමද සියලු ලෝකේ සියලු සත්‍යෝ අවිද්‍යා බන්ධනේ නිදහස් වෙත්වා. ඔය සියලුම බන්ධනක් කැපිලා ගිහින් නිදහස් වෙනවා. අනේවිද වැදලා හෝනියා කරලා අරවා යකලා තියන ආදිවාසී ලෝකෙ දුක්ති තියෙනවා නම් බැඳුම් තියෙනවා ලෝක සම්පතයක් කිසි අවේ දසහතන කරපුවා තියෙනවා නම් මේ සියලුම බන්ධන ඉවරයි අවිද්‍යා බන්ධනේ කැවිච්චා. අවිද්‍යාව නිසා කරපු බන්ධන තමයි ඔක්කොම. ලෝකයයි ලෝක සත්‍යයයි ඔක්කොම ඉන්නවා නම් මේ ඔක්කොම විපාක කොට. අවිද්‍යා බන්ධනේ නිදහස් වෙච්ච දාද සසල ගමන හිපිච්ච බන්ධනේ ඉවරයි. ලෞකික ලෝකෝත්තර කියන දෙවැත්තේම ප්‍රතිඵල ලැබේ. එහෙනම් බැඳීමේ නික්මීම මානසිකත්වය ඇදීනෝ ඒක තමයි නිවනට ඉඳ තියෙන්නේ. මේ රූපෙහි නොබැඳීමි, වේදනාවෙහි නොබැඳීමි, සංඥාවෙහි නොබැඳීමි, සංකාරයෙහි නොබැඳීමි, විඥානයෙහි නොබැඳීමි. මමද සියලු ලෝක සියලු සත්‍යෝ අවිද්‍යා බන්ධනේ නිදහස් වෙත්වා. නිදහස් වෙත්වා නිදහස් වෙත්වාගේ හත් අවතාවක් හැදීනවා. ආයි පටන් ගන්නවා ඔලිය. ඔය කර්මස්ථාන. ඔය කරගෙන යනවා නිදහස් වෙලා යනවා සමන්තම බින්දු. වැදලා තියෙන හිරවිලා තියෙන මොනවා හරි හිරබන්ධන යකු බැඳලා තියෙනවා පිළිදේ බැඳලා තියෙනවා කියලා මොනවා හරි කියනවා ලෝක සම්මතිය ඔක්කොම ගැලවිලා බලන් කියදී නිදහස් අසු කරන ප්‍රදේශය කියනවා මේ ප්‍රදේශයත් එක්ක සුද්ධ වෙලා දිගට වන්න එකයි මෙහෙම සදාහන් කරලා තියාගන්න. රූපේහි නොබැඳිමි, වේදනාවේහි නොබැඳිමි, සංඥාවේහි නොබැඳිමි, සංකාරයේහි නොබැඳිමි, විඥානයේහි නොබැඳිමි. මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ අවිද්‍යා බන්ධනයෙන් නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා. රූපේහි නොබැඳිමි, වේදනාවේහි නොබැඳිමි, සංඥාවේහි නොබැඳිමි, සංඛාරයේහි නොබැඳිමි, විඥානයේහි නොබැඳිමි. මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ අවිද්‍යා බන්ධනයෙන් නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා. රූපේහි නොබැඳිමි, වේදනාවේහි නොබැඳිමි, සංඥාවේහි නොබැඳිමි, සංකාරයේහි නොබැඳිමි, විඥානයේහි නොබැඳිමි. මමද සියලු සත්ත්වයෝ අවිද්‍යා බන්ධනයෙන් නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා. ඔය ප්‍රමිතෝලා නේද? තමන්ට තේරෙන්න පටන් ගන්නේ නිදහස් වෙලා ඉන්නේ. බැරිලා හිරේලා තියෙච්ච ඔක්කොම ඉන්නේ. ඇඟට හිර කරලා තියෙච්ච හිරේත වන්දන, ඉනා වන්දන, යස වන්දන, කුල්ඩු වන්දන ඔක්කොම ගැලවිලයි. හැබැයි දැනේ ටිකෙන් ටික ටිකෙන් ටික හත් වෙලා සිත් වෙලා යනවා පටන් ගන්න. බලන්නදී එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සියල්ලම ගේ රූපේහි නොබැඳිමි, වේදනාවේහි නොබැඳිමි, සංඥාවේහි නොබැඳිමි, සංකාරයේහි නොබැඳිමි, විඥානයේහි නොබැඳිමි. මමද සියලු ලෝක සියලු සත්‍යෝ අවිද්‍යා බන්ධනයෙන් නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස්. නිවන කෙලවරගෙන තියෙන භාවනාව. ලෝකයේ බැඳිලා හැදලා තියෙන මානසිකත්වයක් තියෙනවා බලයින් ඇති නිදහස් වෙන. දුරුදුරු රූපයේ බැඳලා මානසිකත්වයක් තියෙනවා රූපේ දකින්නකොට නොබැඳීමි කියන එක. ආස්වාද වේදනාවක් ආව නොබැඳීමි කියන එකමයි හිතෙන්නේ. දර්ශන සංඥාවක් ආවත් මොනවහරි නොබැඳීමි කියන එකමයි හිතෙන්නේ. හිතෙන් කයෙන් වදිනේ ගොඩනගෙන ආස්වාදාත්මක වැඩ පිළක් ඇත්නම් නොබැඳීමි වැඩක් නැහැ කියන එකමයි හිතෙන්නේ. එවන් මානසිකත්වයක් තුළ ඉති පීඩෝ මානසිකත්වයක් තියෙනවා වැඩක් නැති මානසිකත්වයක් කියලා දහස් දෙනෙක් වගේ. ඔය කියන්නේ නිවන. ඒකෙදී සියලු බාධක නැති වෙන ලෝකෙ සිත් ඇතිවීමක් තමයි මෛත්‍රී භාවනාත් එක්ක තියෙන ගැටම. මමද සියලු ලෝක සියලු සත්ත්වයේ අවිද්‍යා බන්ධනයෙන් නිදහස් වෙයි. ලෝකයේ සම්බන්ධ අලවින කොට වින කරලා ගෙයි මුල්‍ය වල්ලා තියනවා නම් එහෙම කරුණේ ඇති ඒ ලෝක කියන එකත් අසු වෙනවා. අවිද්‍යා බන්ධන තමයි තියෙන්නේ නිදහස් වෙන අවිද්‍යාව. එළගෙන කරෙන්නේ යනකොට ආයි කිසි කෙනෙකුට යකාටව හොල්ලන්න බෑ, මාර්යාටව හොල්ලන්න බෑ වැඩෙනකොට. ඔකම දාගෙන යනවා. හැම දිනම තියෙන බාධක දුරු වෙනවා, ජයග්‍රහණී ලැබෙනවා. ආය පරාජය කරන්න අවතේ ඕක කිලි භාවනාව. පංචස්කන්ධයෙන් මුල් කරගෙන දකින්න. තව එක කියනවා ගැඹුරු භාවනාව. ඕක විග්‍රහ භාවනාව. දැන් ඔය තියෙන්නේ පංචස්කන්ධ සලායතන භාවනාවක් තියෙනවා. ඕකත් ඒ ක්‍රමෙට ගන්න.
ඇතේ නොබැඳෙනි රූපයෙහි නොබැඳෙනි චක්කු විඥානයෙහි නොබැඳෙනි චක්කු සංපස්සයෙහි නොබැඳෙනි චක්කු සංපස්ස ජා වේදනාවෙහි නොබැඳෙනි කනෙහි නොබැඳෙනි ශබ්දයෙහි නොබැඳෙනි සෝත විඥානයෙහි නොබැඳෙනි සෝත සංපස්සයෙහි නොබැඳෙනි සෝත සංපස්ස ජා වේදනාවෙහි නොබැඳෙනි නාසයෙහි නොබැඳෙනි ගන්ධයෙහි නොබැඳෙනි ගාන විඥානයෙහි නොබැඳෙනි ගාන සම්පස්සේහි නොබැඳෙමි ගාන සම්පස්ස ජා වේදනාවෙහි නොබැඳෙමි දිවෙහි නොබැඳෙමි රසයෙහි නොබැඳෙමි ජීවහා විඥානයෙහි නොබැඳෙමි ජීවහා සම්පස්සේහි නොබැඳෙමි ජීවහා සම්පස්ස ජා වේදනාවෙහි නොබැඳෙමි කයෙහි නොබැඳෙමි පොස්සබ්බෙහි නොබැඳෙමි කාය විඥානයෙහි නොබැඳෙමි කාය සම්පස්සේහි නොබැඳෙමි කාය සම්පස්ස ජා වේදනාවෙහි නොබැඳෙමි මනෙහි නොබැඳෙමි ධර්මයෙහි නොබැඳෙමි මනෝ විඥානයෙහි නොබැඳෙමි මනෝ සම්පස්සේහි නොබැඳෙමි මනෝ සම්පස්ස ජා වේදනාවෙහි නොබැඳෙමි මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ අවිද්‍යා වන්දනයෙන් නිදහස් වේවා නිදහස් වේවා කියලා කරකවිද ඔබ විග්‍රහ බව තමන් කැමති එකක් ඔයගා තමන්ට ප්‍රයෝජන එකක් කරගෙන යනවා. මේ ලෝකෙම තියෙන බන්ධ දේ ඇල්ලෙන්නේ නැහැ. ඒකේ පහ ගන්න කිත් පොලක් කියනවා නොබැලි කියලා. ඇහැට පහයි කාට පහයි නාසයට පහයි මුල් කරගෙන පස් පොලක වන්දන කැටි කැටි යනවා. ඉතින් ඔබ සමත විදර්ශනා යුගනද්ද වෙන්න බව. ධානයක් වැඩෙනවා මාර්ගඵලක් ලැබෙනවා ඔක්කොම ලැබෙනවා. ඔබ කී කී ඉන්නකොට පුතඥාව ඉන්න බුද්ධිලේ කී කී හිටියොත් කල්‍යාණ පුදා ජනේ බවට පත් වෙනවා. එන අනුලෝම සත්‍යයට පත් වෙලා සෝදාපන්නත්වයේදී තියෙන අනුලෝම ඥානය ලැබෙනවා. ආර්ය කිරි එක වචනයක් ඇහැරියක් අහගෙන යනකොට ඵලයේ ලබලා හිටන් සෝදාපන්න ඵලයට පත් වෙනවා. ඔබේ සම්පූර්ණ භාවනාවේ ඔතේ තියෙනවා. ඊට පස්සේ ආර්ය දේරයක් අමුතු වෙන පරප්‍රත් වෙලා හිටයි භාවනාව වඩාගෙන යන අකුරුදා ගාමි වෙන අනාගාමි වෙන කවුදරි අරිහත්යට පත් වෙනවා. එතෙන් දැනගම මේ භාවනාවත් එනවා. වැදින යාමත් කියනවා ඒක අසාරත්ය දැකලා පටන් ගන්න. දුදු දහම් දෙපාරක් දැකින්ද දෙයක් නැහැ. අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් දැක්කම තීර්ණයක් ආව බැඳෙන එක වැඩක් නැහැ නොබැඳෙන එකයි වැඩක්. නිගමනේ ඇයිද? ආපු නිගමනේ යලි යලි ආවර්ජන කරන මාර්ගය වැඩේනවා. මේ මූල ධර්ම ආපු නැති කෙනෙක් ඕක කරලා හරියන්නේ නැහැ. ඇයි බැඳෙන්නේ නැත්තේ? රූපේ බැඳෙන්නේ නැත්තේ, ඇයි වේදනාව බැඳෙන්නේ නැත්තේ? ඒක අනිත්‍ය නිසා, දුක්ඛ නිසා, අනාත්ම නිසා, ආසාර නිසා කියලා වැටහිලා තියෙනවා. අසාර නම් මොකද ගතේ තීර්ණේ? අතහැරීම හැර රොයල් නැහැ, විදීම හැර මට වෙන ගන්න දෙයක් තීර්ණයක් නැහැ කියලා තීර්ණේ ආපු කෙනා. ඒකාන්තයෙන් තෝදා වන්න. ඒක යාර තියෙන ඉතින් ටික වැඩින්නේ. ඇලීම ගැටීම දුරු වෙන්නේ ආදි කර්මස්ථානේ වලාගෙන යනවා. වැඩින්ද වැඩින්ද ලාගෙන නිදහස් වෙනවා නිදහස් වෙලා යනවා. ගැටෙන දෙනක් ඇද්දේ. ඒක කොහොමද කියන්නේ කියද සුද්ධ වෙලා. බාහිර ලෝකෙ තියෙන බාධකයක් තිබුණා ලෝක සත්‍යය රෝවිදි මේ විද්වර්ණකොට අප්‍රමාණ වෛත්‍රිය වැඩිලා ඒ පැත්තෙනු නිදහස් වෙනවා එන බාධක කරදර අඩු වෙනවා. ඒ වගේ දෙයක් වලා ගන්න පුළුවන්. විග්‍රහ භාවනාවක් දක්වදයි ඒකෙන් කරන්න පුළුවන් නම් ඒකත් කරන්න. අත රූපේ චක්කු විඥානි චක්කු සම්පස්සේ ජා වේදනා ඒ පහටයි අරන බැදීම කියලා ලැබෙන්නේ කන ශබ්දේ රෝද විඥානි රෝද සම්පස්සේ රෝද සම්පස්සේ ජා වේදනා නාසයේ ගන්ධේ ගාන විඥානි ගාන සම්පස්සේ ජා වේදනා දිව රසේ ජීවහා විඥානි ජීවහා සම්පස්සේ ජා වේදනා කාය පොට්ටබ්බේ කාය විඥානි කාය සම්පස්සේ ජා වේදනා ඔය ආකාරයෙන් මන ධර්මිය මනෝ විඥානි මනෝ සම්පස්සේ ජා වේදනා ඒ කියන කාරණා පහ ගන්න 6ට 30ක් වෙනවා 31ක් වෙනවා. ඔය 31 නොබැඳෙනකොට ලෝකේ ඉවරයි. ලෝකෙන් බැදීම ඉවරයි. යාලියෙන් නිදහස් වෙනවා කියන එකයි තේරෙන්නේ. සම්බ ලෝකේ අනිරතවක්. ඔය රස සංඥාවෙන් වැඩෙන බලන්න කිව්ව සංඥාවක් ඔය කියන්නේ. සියලු ලෝකෙම නොබැඳෙන රස සම්බ ලෝකේ අනිරත සංඥාකින් සංඥාවකේ වැඩෙන. පහන සංඥා, විලාල සංඥා, නිරෝධ සංඥා සම්බ ලෝකේ අනිරත සංඥා උදේට වෙනකම් ඔක වැඩිලා නේ. කර්මස්ථාන රෝම ලස්සට කියනවා. මොනවත් ඉගෙන ගන්න දෙයක් නෑ. 아무දෙන් ආර්යත්‍යාග මාර්ගයේ වෙනම ඉගෙන ගන්න දෙයක් නෑ සත්වෝල්ජාගේ වෙනම ඉගෙන ගන්න දෙයක් නෑ සතර සතිපට්ඨානයේ වෙනම ඉගෙන ගන්න දෙයක් නෑ ඔය තුලින්ම යන්න පුළුවන් කොහොමද